9 Hello, I welcome you all to my YouTube channel. Iෝ මම ඔබ සැම මගේ YouTubeනල් එකට සාධරයෙන් පිළිගන්න. Today I am going to start a new series of lessons for school children. අද මම අලුත් පාඩම්මාලාවක් ආරම්භ කරඩයන්නේ පාසල් ළමුන් සඳහා.දෝදිසිපෙ prepared for school children everybody who wishes to learn English can use this to improve their English language. ඉතින් මේක මම විශේෂයෙන් පාසල් සිසුන් වෙනුවෙන් පාසල් ළමුන් වෙනුවෙන් සූදානම් කළා ඉංග්‍රී සිගෙන ගන්ධ කැත්තත් දක්වන හැම කෙනෙකුටම ඉතා හොඳින් ඉංග්‍රීසිගෙන ගණ්ඩමය පිටි වහලක්වෙේ. හොයි මම අද ඉඳලා ආරම්භ කරන මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ පාසල් වල නම වෙන ස්්‍රේණයේ ශිෂ්්‍ය ශිෂ්‍යාවන්ට තමාන්ගේ පෙළපොත හොඳින් පරිශීලනය කරලා, හොඳින් අධ්‍යනය කරලා ඉංග්‍රීසි දැන්ම වර්ධනය කරගන පාසලේදි ඉහළම ලකුන් මට්ටමක් ලබාගැනීම සහ. ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න උදවවීමයි. ඒවාගේම ඕනම කෙනකුට මුල ඉඳල මේ පාඩම්මාලාව බැලුවෝත් ඉංග්‍රීසි ගන ගණ්ඩැමැති ඕන කෙනකුට සරලවමන් පැහැදිලි කරලදින මේ පාඩම් නිතර නිතර කියවීමෙන් භාවිත කිරීමෙන් ඉංග්‍රීසි දැනුම හොඳින් වර්ධනය කරගන්නත් ලැබෙනවාමයි. හොඳයි ඉතින් අප වැඩිදුර කතා කරන්න නැතුව කෙලින් මෙ පාඩමට පලවෙනි පාඩම. ඕ මුලින්ම තියෙනවා. Everybody is good at something. හොඳයි අපි හිතමු ඔබ ඉංග්‍රීසි කිසිම දෙයක් දන්න ඇති කෙනෙක් කෙල දැන් මේ පාඩම් මුල්ල ඉඳල කරගෙන යනකොට ඔබේ දැනුම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේ බලමු මුලින් මාතෘකා වෙතිෙන්නේ everybody is good at something. Everybody is good at something. හොඳයි මොකදද මේ කියන්නේ දැන් ඔන්න වචනයෙන් වචන ඔබ තේරුම්ගන්න. මේ වාකය රල වාක්ක්‍යය මේ වාකයේ මුලින්ම තියෙනවා කත්රූ පදයරිබොඩ කියන එක. එරිබොඩ කියන්න සෑම කෙනෙක්ම. එතුට සෑම කෙනෙක්ම කියදදි මේක ඒක වචනය. සෑම එක් කෙනෙක්මන එතකොට එරිබ සෑම කෙනෙක්ම එතුට ඒකවචන එ කලා වෙනවා කියන්නට අපි යොදාගන්නේ බීවර්බ් එක ඒක වචන ස්වරූපය ඊස් කියන එක. එම න් හොදන මතක තියාගන්ඩ අපි මුලින්ම්ම කරන්නමකදද මේ වචනය ගත්තා පලවෙනි වචනය.රිබ කියන එක ඒක වචනයා ඒක අර්ථය තමයි සෑම කෙනෙක්ම සෑම එක් කෙනෙක්ම කියන එක. ඉතින් සෑම එක්කෙනෙක්ම නම් අපි අනිවාරෙන්ම ඒ සමඟ ක්‍රියාවයොදණඩුවන ඒක වචනකා. ඒකයි අප එතන ඊස් කියන වචන භාවිත කරන්නේ. ඊස් කියන වචන තේරුම් තුනක් තියෙනවා. වෙනවා ඉන්නවසහා තියෙනවා. හැබැයි මෙතන තේරුම් අද අපි ගෙන ගම්මු. මෙතන තේරුම වෙනවා කියන එකයි. මෙහි තේරුම ඊ කියන එක වෙනවා. එතකොට Everybody is සෑම කෙනෙක්ම වෙනවා දැ මේ ගුඩ් කියන් හොඳයි කියන්න ඒ අපි කවුරුද දන්න වචනයන්නේ හැබැයි ගුඩ් කියන වචන තේරුම් ගණනාවත් තියවා යමක් සාර්ථකව කරනවාටත් අපි ගුඩ් කියලා කියනවා. එතකොට මෙතන ගුඩ් සමඟ මේ නිපාත පදවදල තියනෙන ඇ් කියන එක. Google@ කියලා ආවම මේ අපි සිංහලට ගන්වෙන දක්සයි කියන එක. සාර්ථකව යමක් කරන්න පුළුවන් කියනෙ එක. තර හැම්ම කෙනෙකුටම යමක් සාර්ථකව කරඩ පුළුවන් වෙනවා කියන එක. එතකොට අපි ඒහින් අපිඒට ගම්ම සිංහලෙන් දක්සයි කියන්්. Goodoodඇ කියනවා දක්සයි. එතකොට everybody සෑම කෙනෙක්මඊ වෙනවා goodood දක්ස දැම් මොනොහරි දෙයක් ගන්නවා. සම්තින් කියලන තියෙන්නේ සම්තින් කියන්නේ යම් දෙයක්. සෑම කෙනෙක්ම යම් දෙයකට දක්සයි. දැන් ඔබ බලන්ඩ මේ තිරයේ දිස්වන වාකටික දිහා. ඔබට පුළුවන් එරිබඩි වෙනුවට ඕනම ඒක වචන නාම්පදයක් පාවිච්චි කන්න්න. දැම්ම අද ඔයට කියලා දෙෙන මේ වාකයෙන් ඔබට පුළුවන් වාක්‍ය සිය දහස් ගණන ගොඩ නගා ගන්ඩ.ඒ උත්සහ කරඩ දෛනික ජීවිතයට එකතු කරගණ්ඩ මේ විදිට ඔබ අද පාඩමෙන් ඉගෙන ගන්නවාකෙටික. ඊළඟ සතිය පාඩමට එනකම් දවසකට එක වාගේ වර්ගේ ගාන පාඩන් කරගත් තො මාසෙකට ඔබට වාකෙ ගණනාවක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඉතින් හෙමනම් අද පලවෙෙනවාගේ තමයි is good at something. වෙනුවට දාන්ඩ ඕනම වචනය මොනවාද හි ඔහුඇය ඔබලන්න ඒ වගේමබ්‍රධ මගේ සහෝදරය මසිස්ට මගේ සහෝදරිය. සුනිල් සුනිල් ්‍රම්ම ්‍රම්මයත්. ඔය වගේ ඕනම මයි fatherාද,මයි motherද, මයි ෆ්‍රන්්, අ අංකල් අව ප්‍රින්සිිපල් ඔය වගේ ඕන තරම් වචන මුලට යොදැන්ඩ පුළුවන් යොදලා ඔන්නබ වෙනුවට. ඊළඟව වෙනස් කරන්න E, e good ඒ හැම කෙනෙක්ම දක්සයි දැ දක්ෂ මොනවට දෙක අපිගම්ම විශෂය. ශෂයන් වලට දක්ෂණ අපි කියනවා He is good at ඔහු ගනිතයට දක්ෂයි good at math ඒ වගේම අපි කියෙන තව එක she is good at English ඇ ඉ්‍රීසිවට දක්ෂයි she is good at English ඇ ඉ්‍රසිවට දක්ෂයි My brother is good at Science මගේ සොහොයුරා විද්‍යාවිෂයට දක්ෂයි ඒගේ ඔබට පුලුවන් ඕනම ඕන විශයකට දක්ෂයි කියල කියන්න. ඒ වගේම යම්කිසි දෙයක් කරන්න දක්ෂයි කියන්ද. ක්‍රියාවක අGී ස්ුරූපය යොදාගන්නවා. දැන් අපි ගන්නවා පිහින්නවට ස්වම් කියනවා පි නීම කියන්ඩ ස්වමින්. ඔබ සර්ලම වචනයග අපි නිතර දකින දුම්බොනට ස්මෝක් කියනවා ඔබ දැක තියන ගොඩාඇැල ස්මෝකින් දුම්බීම කියල හරතිනවා. ඒ වගේ ඕනම ක්‍රියාවක් අගට, I ING එකතු වෙලා හැදෙන ස්වරූපය අපිට නාම පදයක් විදිහට පාවිච්චි කරවා දෙයක් විදිහයට. යම් සම්තිම් කියනක යටතරතුර ගණන්න පුළුවන් ස්වමින් කියන එක. එකින් අපිට කිය හැකි My sister is good at swimming මගේ සහෝදරිය පී නන්න දක්ෂයි. My sister is good at swimming. දැනපිගම් තවත් උදාහරණය මේ බලන්න. Sunniil is good at cricket සniල්්‍රකට ක්‍රීාවට දක්සයි. සුනිල් අර සම්බොඩි කියයෙන් එරිබොඩි කියනවට ගන්නවා සුනිල් ඉළඟට ඒස් ගුඩ සුනිල් දක්ෂයිඇ ක්‍රකට ග්‍රික සුනිල් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. සුනිල් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. ඒවගේම පිට කියන්න පුුවන් තවයි එකගම් රම්මයා. රම්යා good කකින් රම්යා ඉවීමට දක්සයි උයන්න්න දක්සයි. අයට හොර සාර්ථකූයන්ඩ පුලුව. ඉතින් එහෙමළ ඔන්න අපි දැම් මේ කතා කළේ මාතෘකාව ගැන. මාතෘකාවෙන් අපි ඉගැන ගත්තමොකක්ද Everybody is good at something. Everybody වෙනුවට ඔබ උත්සාහ කරන්න තව විධ වචන යොදලා වාකෙ ගොඩනගන්ද. ඊට පසේ දාන්න ඊස් goodඩ ඊළඟට ඔබ යොදන්ඩ ඒ දක්ෂමොකදද විෂයයක් නම් විශෂයෝදනවා. ක්‍රියාවක් කරන්දනම් ඒ ක්‍රියාවේ අනිවාරයම අයෙන්ජී සුරූපයොදනවාරි ක්‍රීඩාවක් නම් ක්‍රීඩාවේ නම යොදනවා ඔය විදිහෙට ඕනම තරම්බට වාක්‍ය ගොඩනගා ගණඩ පුුවවත්. ඔන්න අපි මාතෘකාව කතා කළා. හොඳයි දැන් අපියමු සංවාදයට. මේ පෙළපොත්වල ආරම්භය තියෙන්නේ සංවාදයයක් ඩයිලෝගෙහැකින් තමා ආරම්භ කරල තියෙන්නේ එකට අපි කියවා. පෝ් එකඇන්නේ මේ භාෂාවවිගන ගන්න හොද ක්‍රමයක් තමයි. පරණ පෙළ පොත්වල තිබුණ ෆංක්ෂනල්ල ප්‍රෝච් එක එකන යම් කිසි සිටුවේෂන් එකට යොදාගන්න ව්‍යාකරණ ක්‍රමවලින් දැන් තියෙන්නේ කවසේෂන් එක කරහා අප ඉංග්‍රීසි ගෙන කවුසේෂන් හකින් ඉග්‍රී ගැ ගන්න හොඳයි අපි මේ සංවාදය කියවමු සංවාදයට ඉන්ඩිස්සල බලන්න මොකක්ද අවස්ථාව කිය දැහුඳැයි බලන්න මේක. මල පුබුදු talking about TV ප ම පුබුදු talking about TV පග හොඳ ඉදැ ඒක තේරුම් ගන්න උත්සා කරමු මලඇ පබුදු එතර මෙතන මලිත් කියන නමක් එක ඕන කෙනෙකට තේරෙනවා පුබුදු කියන්නේ තවත් පිමිමක්වල්ලමක් තොට පිමිළිමයි දෙන්නේෙ අතර වෙන සංවාදයක් තියෙන්නේ දැ ොකක්ද මේගොල කතා කරන්නේ මලත් and පබුදු මලිත් ඇන් පබුදු කියද්දි මෙන මේ ඇන්ඩ කියන වචනය සම්බන්ධවාචී පදය. ඒකෙන් පුළුවන් ඕන තරන් නාම පදෝබට දෙකක් එකට සම්බන්ධ කරන්න. දැම්බලන්ට මලිත් ඇන්ඩ් පබුදු. මලිත් සහ පොබුදු. එම ඇත මලිතුයි පපුබුදුයි. අපි සිංහල කතා කර දිහෙම කියන්නේ. ෆාදරැන් මද තාත්තයි අම්මයි ඔබලන්න. ඒ වගේ ද ප්‍රසිඩ් ඇඩ ප්‍රයිම් මිනිස්ට ජනාධිපතිතුමා සහ අග්‍රාමාතයතුමා. විදිහයට ඔබට පුළුවන් ඕනම නාම පද දෙකක් වාකයකදී ඇඩුවලින් සම්බන්ධ කරගන්ද. දැන් දෙකක් එකට එක තුන බහුවචනයක් වෙනවා. බහුවචන වෙනකොට අපි ගන්න උපක්‍රියාවක් තියනෝමකදද ආ එන්න දැන් ආ කියන එකේ තෙරුම්මකක්ද. ආ කියන එකෙත් තර ඊ සොල වගේම තේරුම් තුනත් තියෙනවා. වෙනවා ඉන්නව තියෙනවා කියලා.ඇතු මෙතන තේරුම ගම්මු මෙතන ඉන්නවා කියන එකයි. මෙතන තේරුම ඉන්නවා. එහෙනම් මලිත් ඇන්ඩ් පබුදු ආ. මලිතුයි පබුදුුයි ඉන්නවා තෝකින් යම කර කරයි ඉන්න. ඉන්න යම කරමින්නං අර ආවලට පස් එදානෝ අනිවාරෙන්ම අයිජීහතු වෙච්ච ක්‍රියාව ඒක අනිවාරයෙන් කළේුතු දෙයක් හෙමනම් ඔන්න බලන්ඩ දැන් මලිත් ඇන් පපුබුදු ආ ටෝකින්. මලිත් සහ පුබුදු ඉන්නවා කතා කරමින්. මලිතුයි පුබුදුයි කතා කර කර ඉන්නවා. දැන් ඕකට නිපාතපදකින් කොටසත් සම්බන්ධ කරන. මොකක්ද නිපාතපදේ බව් ගැන බව් කියන්න ගැන එනම් මලිත් ඇැන් පුබුදුෝබෝම් TV පෝග්‍රම් කියනකො හල දන්නවා. වල එහෙම්මමනිි කියන්නේ TV කියන ටෙලිවශන් කියන කෙටියෙන් පෝග්‍රම් කියන වැඩසටහන. තව RT පෝග්‍රම් කියන්නේ රූපෝවාහිනිි වැඩසටනා. එනම් දැන් තනිකරම මේ විස්තරය ඔබට තේරෙනවාන මොකක්ද මලිඇන් පුබුදුආෝක aboutව පෝගම් මලිත් සහ පුබුදු ඉන්නවා කතා කරමින් ගැන පරූපවාහිනි වැඩ සටහනා. ඔොන මන්ගේ ඉග්‍රීසි වචන ෙදිල තියෙන පිළිවලට සිහලෙන් ගත්තේ තවට මේ එක ඇතර මාර්ථයමකද මලිතුයි පුබුදුයි දෙන්න? ෙලල්ශන් ්‍රග්‍රම්ික් ගැන කතා කරර ඉන්නවා. දැ මෙන්න මේ කතාවයි අදාාපි ඉගෙන ගණ්ඩයන්නේ. ඒ ඉගෙන ගන ඒ අදාලා ප්‍රශ්නෝලට පිළිතුරු දෙන හැටි. එතකොට මේඒක ම එකයිකිව්වේ ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනම කෙනකුට ගොඩා ප්‍රයෝජනවත්වන පාඩම. ඉතින් මේ පාඩම්මාලාව පිළිවලට කරග කියයාා ඔබේ ඉංග්‍රීසි දැනම ක්‍රමක්ක්‍රමයිෙන් හොදට වර්ධනය කරගන්න පුළුවන් වෙන හොඳ එහම ඔන්න දැන් ඒවා කිය්‍ය අතර දැ බවාක්‍ය වර්ග දෙක් ග ගත්න්න. ින් ගෙන ගතා Everybody is good at something හැම කෙනෙක්ම යම් දේකට දක්ෂයි කියන එක. දැන් ඉගෙන ගත්තාම andපුබුදුආ talking about Television programme හොයි දැන් අපි ඊළඟටමු සංවාදයට දෙන්න කතා කරම දේවල් බලාගෙන හොඳින් අහගන තේරුම් ගන්න. දැන් හොදට මේ සංවාදය දෙස බලන්න. මම ඊට පසුව වචනයෙන් වචන ඔට විස්තර කරලා දෙනවා ඔබ හොඳට කියවලා ඔබේ පෙළපොත අරගන ඊට පසුව නැවතවතාවක් කියවල ඉගෙනගන්න උත්සාහ කරන්න. හරි එමන අපි පටන්ගමු දැන් සංවාදය කියවන්න. හොඳට බලාගන අහගනන්න. හොඳයි දැන් අපි සංවාදය බලමු. මුලින්ම මලිත් මෙහෙම කියනවා බලන්න හැලෝ බුදු Did you watch the Finals of children can sing on TV yesterday බලඩ මලිහව ප්‍රශ්නය හලෝ පුබුදු කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ හැලෝ කියන වචනය පාවිච්චි කරන් අපි සිංහලය ආයිබෝවන් කියනවා වගේ කෙනෙක් මුණ ගැහුණම ඉංග්‍රීසි ජාතිකය හැලෝ කියල කියනවා අර්ථය අපේ භාෂාව හැටියට ආයි බෝවන් කියන එක. ආයිබෝන් පුබුදු හැලෝ පුබුදු ඕන දැඟයා ප්‍රශනයක් හන බලන් මේ ප්‍රශ්නය මේක පස්ට සිම්පල් ප්‍රශ්නය මොකදද watch ඔන්න ඔය වචන තුන ෙන් දැ මේ කල්ලගන්න wa ඔයා නැරඹුවද බැලුවද දැ TVව එක මො හරි බලන්නට වච කියන්නේ වTC එතකොට ඔයා බැලුවදwa ඊට පස බලපු දේ අහනවාදෆ ෆනස් කියන අවසාන තරග අවසාන තරග ට කියන ෆනල් කියලා එතකොට ඒ සම්බන්ධ කරන ඔෆලින් මොනවසාන තරගේද. චිල්රන්ැන්සින්, චිල්රන් කැන්සින් කියනෙ ළමයින්ට ගයන්න පුළුවන්. ඒ පෝග්‍රෑම්මි එකේ නම එකයි කැපිටල්වෙරින්දාලා ඒ වගේම පෙරලිකම ඇතුළි තියෙන්නේ ඒට පෝග්‍රෑම් එකේ නම ඒ ළම ඔය ගායන තරගයා. චිල්රන් කැන්සින් ළමුන්ට ගයන්න පුළුවන් කියන එක තමා ප්‍රෝග්‍රෑම්මි එකේ නම. එතකට දැම් මලිත් අහන් එමකදද හැලෝව පුබුදු අයිබෝවන් පුබුදු, Did you watch the Finals ඔයා බැලුවද අවසාන තරගේ Children canසි ළමයින්ට ගෑන්්ඩ පුළුවන් කියෙන් වැඩ සටහනේ ඔන් ටෙලිවශන් yesterday.ඊ e TV එකේ ඔයා බැලුවදර ළමයින්ට ගයන්්ඩ පුළුවන් කියන තරගේ අවසාන තරග. එතකොට බලන්ට Did you watch දැ මේ විදිහට ඔබට පුළුවන් මේ මේ එක වා්‍යයකින් ආයත් මේ වගේ වාක්‍යයක් කම්බුුණම ම මෙච්චර විස්ත කරන්න ඕන්න මතක තියෙන ඩිය වලට පස්සේ ක්‍රියාවක වර්තමාන කාලේ ැනෙ මූලික සවරූපය තිබුණොත් එයින් අදහස් වෙන්නේ කලාද කියලා. Did run ඔයා දිව්වද. Did eat ඔයා කෑවද. Did buy ඔයා මිලට ගත් අද. Did right ඔයා ලිවවද. ඉතින් බලන්ට ඔබ ක්‍රියාපද සීයක් දන්න ඕන මේ වගේ ප්‍රශ්න සීයක් හන්ඩ පුළුවන් ඔබට. ඊට පස්සෙඔන්නම් ඒ ක්‍රියාවට පස්සේ කර්මපදයකුද්දා ගඩ පුළුවන්. Did you read the Nobelvel? ඔයා නවකතාව කියව්වද. Did you eat Rice? ඔයා බත් කෑවද. Did you meet your friend? ඔයා ඔයාගේ යාලුව මුණ ගැසුනද. ඔන්න ඔේ වගේ. එහෙනම් මෙත නහනව දැන් හැලහොපු බුදු අයිබෝුවන් පුබුදු. Did you watch the finals? ඔයා අවසන්තරග බැලුවද of Children Kenzing? ළමයින්ට ගෑන්ඩ පුලුවන් කියන එක ඔ TV.ඊ TV එකේ. TV එකේ කියද ඔන්න හොදර මතක තියන දාන නිපාතපදේ මොකක්ද ඔ. On TV yesterday Day. මේවා අනිවාරයෙන් දැනගෙන තියෙන්ට ඕන මොකද උසස් පෙල සාමාන්‍ය පෙළ විභාගොලද ප්‍රශ්නයක් එනවා චේදයක් එමනැත්තම්ම ව සංවාධයක් දීලා හිස්තැන්තියනවා හර නිපාතපදය අයින් කරලා. එතකොට TV එක රේඩියෝ එකේ වගේ කිය දදි ඕන් ටෙවශන්. න්රේඩියෝ කියලයි කියන එක මතක තියාගන්න හරි දැන්වන මලිත් අහපු එක ඔට තේරුුණා. දැම් පූබුදු මොකක්ද කියන්නේ. යසයිඩ. එහෙමන එතන මතක තියාගන්ඩ කවුරු හරි කෙනෙ ඔයා කලාදයසයිඩඩ ඕමන් කලාඩඊ ඔයා කෑවද. ඕමං කෑව කියඩ යයි 8 කියන්න ඕන්නෑ යසයි ඩඩ් කිව් හම ඇති. මොකද එහෙම තමයි ඉංග්‍රීසි කතාකරද්‍ය අපි යොදා ගන්නේ. නවල් යසයි ඩිඩ ඕමම කියව්වා කියන්න එයසයිඩ එක හොඳට මතක තියන භාවිත කරන්න එතකොට දැන් මලිත් ඇහුවනේ ඔයා ඩිඩිය වච්ද ෆනල්ස් කියලා වා ෆයිනල්ස් බැලුවද අවසන තරග එතර පුදති කියෙන යෙසයි ඩඩ් ඕම බැලුව යුනෝ වා දන්නවද ඕල්මයිෆැමිලි ආ මගේ පවුලේ අය ඔක්කොම ඕල් කියන සියලු දෙනම මයිෆැමිලි මගේ පවුලේ ආ ආ කියන්න වෙනවා කියන්න වෙනවා කියන්න බහුවචනය එකළ වෙනවා Music loververs. සංගීත ලෝලීන්. ලව් කියනෝ ආදරේ කරනවාට යමකට ආසාව දක්වනවට එතුට musicසි සංගීතය musicic loververs කියන්නේ සංගීත ලෝලීන්. Yes ඕමම් බැලුව! යුනෝ ඔය දන්නුවනේ All My Family musicsic lovers. මගේ පවුලය අය ඔක්කොම සංගීත ලෝලීන්. සෝ ඒක හින්දා We watched it all together. අපි වට නැරම්ඹවා it ඒඔල්ටගෙද ඔක්කොම එකට ඉඳගෙන නැරම්බුව. ගෙදර කට්ටියම එකටික තුලයි බැලුවේ. එතකොට අය මලහෙම කියනවා. දෙ large audience large audience ඇදේශෝ ඔවසුන් දෙය.හබල ඒේවාකය මොකක්ද කියන්නේ. දෙයාබෝස් කියන් හිටිය කියන්න. දෙෝස්යන් හිටිය large audience, විශාල ප්‍රේක්ෂක සමූහයක්. ෝඩියන්ස එක කියන්නේ නරබන්නන් අසන්නන්නේ කියැන්නේ ප්‍රේක්ෂකව් මොකක් හරි තරග බලන් ඉන්න ඇවිල්ල ඉන්න ඇ කියැන ෝ audienceියන්සේ කියලා එනකොට දෙ ව හිටියා වයිට කියන සෑහෙන quite, kaya, nah, sahin, quite large audience largeගන විශාල සෑහෙන විශාල පිරිසක් එකන සෑහෙන විශාල ප්‍රේක්ෂකය සංකයාවක් හිටියා ඇ thehowෝ දර්ශනය නරමණ් එකෙන්ම ෂෝයක බලන්ඩ වොසන් දෙයා එම නේද අපි නේද කියලා හැදදි ඔය ටැක්වස්චන් එකක් යොදා ගන්නේ ඒව ම පාඩමක් පසුව කියල දෙන්න ටැක්වස්චන්ද ගැන දැනට හොම් අතක තියාගඩ දෙයාෝස් කියල අගට වොසන් දෙයා කියන්න එහෙම නේද කියලා හඩ දෙයාෝ quite large audienceඇසන් දෙයා. ශෝයක බලන්ඩ සෑහෙන විශාල ප්‍රේක්ෂක පිරිස හිටිය නේද. තොට පුබුදු කියෙන. ය ඕ.දහෝල්ෆල් හෝල්ලක පිරිලා. හෝල් කියන ශාලාව යස් ද හෝල්ෆුල් ඕ ශාලාව පිරිල තිබුණා. වෝස් කියෑන තිබුණ කියන්න. ද හෝල් ශාලාව එක එකවචනය නිසා වෝස් ධනුව තිබුණා ෆුල් පිරිලා. ද බොටල්ස් ෆල් බෝතලේ පිරිල්ලා තිබුණ ද බැග්ෝස් fullල්. ග එකක පිලා තිබුණ ඕනම දෙ පිරිල්ල තිබුණ කියදි පිරිලාක full වෝ කියන්නේ තිබුණ. තුර මුලින්දානෝ මොකක්ද කියන එක Theහ full and What about Boyයි Who කොහොම දර් පළවිනියට අප පිරිමිලමයහටබ් මොනද කියන්න කොහොමද කියහන්නටබ් පිරිමිලමයා මොන පිමිලමේ Who? ඉතනපු පිරිමිලමය කොහොමදහිහග වොස් ඔහුටනන් තිබුණේ සුපිරි කටහඩ නියම කටහඩ ග්‍රේඩ් කියන්නේ ඉතා හොද කියන්නන් ශෝ කටහඩත් තිබුණේ පන්තනටාප පිරිමිලමයට එතකොට අයි මලිත් කියනවා හි ඔහටන ඇත්තට මෙහම කටහඩත්තමයි තිබුණේ audience කලින්දහන් වනිස් නනන් audience්‍රේක්ෂකෝ හිටා all readyඩ clapින් ඒ වෙන කොටත් අප්පුඩි ගහදහන් අපපුඩිගගහ ව hisන was announced ඔහුගේ නම නිවේදනය කරන කොටත්ම අප්පුඩිගගහ හිටිය තුොර බලන්ඩ ඒ කරන කොටම වහින announced ඔහුගේෙන් නම ප්‍රකාශයට පත් කරන කොටගෙන් නම නිේදනය කරනකොටම audience the audience ප්‍රේක්ෂකෝ ඒ වෙනකොටත්ලැින්ද handsන් අපපුඩික ගයි හිටිය කලැබදහැන්ගැ ඔුන්ගේ අපපුඩික ගහහි යවුන්. එතකොට පුබුදු මෙම අන් කියනවා. Yesදග alone was beීද වෙන Yes ඔ oh, ් ගෙස්කෙන් අනුමාන කරනවා. අනුමාන කරනවා මෙම වෙයි කියලා හිතනවා. දේ මස්ටහැව් ගෙස්ට ඔව ඇත්තට මේ ඒගොල් අනුමාන කරලා තියෙන්ඩ ඇති ඕල්ලලෝන් දිගටම ඕෝල ලෝන් කියන දිගටම හිීබෝස්කෝයින්ටු බීදු විනා ඔහු ජයග්‍රාහකයවෙෙන්ඩ යන බව දිගටමය ගොල්ල හිතල තියෙන් ඇති අනුමාන කරලා තියෙන්ට ඇති එක අර නම කියනකොටත් තදින් අපඩි ගහන්ඩ පටන්ගත්ේ. Yesස් දෙේමස්ටව ගෙස්ට allල් aloneොන් දැට හිවගොන්ට බීද වන්න. ඔහු ජයග්‍රහකය වඩේ යන බව. දැට කියන බව. හි වෝස් ගෝයින් ඔහු යමින් ඉන්න බව ටුබි වෙන්නට දවින ජයග්‍රාහකය.ඇතුරු මලිත් මෙහම කරවා. වොටබ් ෝචිතා ඔචිස්ත්‍රයක කියන්න වාද්‍යවුරුන්දේ. වාදවරුන්දයට කියන්නේ ඔචිස්ත්‍රා කියලා. Itව කයිබ. සැහද ලොකුයි දව කියන්නේ තිබුණ හිටිය කියද දෙව නියලි 30මබසිනිට ඒ හිටියනේ ආසන් වසෙන් මහිත තිහක් විතර වාදකෝ හිටිය දව එහි හිටිය නියලිමබර්සි සාමාජිකෝ ති ආසන් වසයෙන් හිටිය නියලිමබර් සිද ආසන්න වසයෙන් සාමාජක විතියක් විතරයකි හිටිය. Yes oh. Yes The්‍ර talent වාද්‍යවරුන්දේ ඇය ඔක්කොම හරිම දක්සාය. වඩ full job ඒගොලනං අපූරු වැඩක් කළේඒගොල්ල නියමට වාදනය කලා ඒගොල්ලඟ වැඩේ හරියටම කලා පුදුම සාගතු විදිර හොන්තට කලා ඒගොල්ඟ වැඩේ ඩඩ වඩ full job. ගොල්ල ඒගුල්ගේ රාජකාරී හොන්තට හරියටම කලා නියමටම වාදනය සැපේ්වා එතුවට මලිත් කියනවාහ YouTube words right out of my mouth oh, oh, oh. YouTube words right out of my mouth took the word right out, out of my mouth කියන්නේ කෙනෙකුගේ කටින් යම කියවෙන් ඉසල්ලා අනිත් එකෙන ඒකම කියනවා නම් අපි එතිෙදි කියනවා YouTube words right out of my mouth දැ මමකක්කර කියන්ඩ ඉන්නවා මම කියන්ට හදන කොටම ඔබ ඒ ගැන කියනන. ඔයා එහෙම ඒ මං කියන්ඩ ග එක කියනන අයිෝ ඔයා මං කියන්න හිටපි එකම කිව්වානේ. Year YouTube the words right out of my mouth. ඔයා මං කියන් හිටපිකම කිව්වා. ඔන්න දැන් තකොට සංවාදය අවසානයි. ඔබ හොදට මේ සංවාදය නැවතවතාවක් අහන් තේරුණේ නැත්තම් මකද ම එකම ගොඩාසරයක් කියව්ව පුළුවන් තරම් එහෙම නැතුව. තේරුණේ නැත්තන් නැවත වතාවක් ්‍රීවයින් කරලා අහන්ඩ අහලා මතකතියගට උත්සහ කරන්න.ivity 2 reading answer the following questions answer පිළිතුරු සපයන්න The following questions පහත දැක්වෙන ප්‍රශ්න වලට 1 What is the TV programme Men in the dialog What කුමක්ද is වෙන්නේ The TV පෝග කුමක්ද රූපවාහිනි වැඩසටහනෂන් සඳහන් කළ in the diaෝ සංවාදයේ සඳහන් කළ තියෙන පූපවාහිනි වැඩසටහන කුමක්ද. What is the TV පග in the dia ඔබට ප්‍රශ්නතිේරුණනා දෑ? මේ දෙබසේ එහමනැත්තන් සංවාධයේ සඳහන් කළ රූපවාහිණි වැඩසටහන කුමක්ද. දැන් ඔබ නැවතවතා උත්තරේ බලන්න මම අවසානය උත්තර ික දෙන්නම්. Number 2ඩ පොබුදු watch it alone ඩඩ පොබුදු ව alone පොබුදු එය නැරඹුව තනිවමද. ඩිඩ පබුදු ව පොබුදු ඒක බැලුවේ තනයමද ඩඩ පොබුදු Watch, पुभुदू पुभुदू watch? पुभुदू watch alone බුදුුව එක බැලුවවෙ නියමද. Number 3 Who had great voice Whoකාද head තිබුණේ great voice හොඳ කටහඬත් තිබුණ කාටද? ස්තරම් සුපිරි කටහඬත් තිබුණ කාටද? Number 4 How many members did the orchestra consist of How many members? සාමාජිකයෝ කී දෙනෙක්. Di්‍රාසි of වාද්‍යවරුන්දයට සාමාජිකයන් කී දෙනෙක් අඩංගුඋනාාද. කන්සිස් ofකයන් ඇතුළත්වෙන අඩංගුුවරු. වාද්‍යවරුන්දයට සාමාජිකයන් කී දෙනෙකු ඇතුළත් උනිද. Howම මෙස් සාමාජිකය කී දෙනෙක්. Diිද ෝජි්‍රසි of වාද්‍යවරුන්දයට ඇතුළත් වනාාද. Number 5. YouTube words right out of my mouth. What does this mean? ඔබ මම කියන්ඩ හිටපු එකම කිව්වා. කියනක අදහස ඉති වඩමන් කියන්නේ මෙන් අදහස් කරන්නේ කුමක්ද දැන් සංවාදයේ තිබුණා you the words right out of my mouth කියලා ඉති තේරුමයි යහන්නේ තේරමු මෙතන කොටස් තුනගින් දිීලතිනවා ඒ I didn't understand what you said. මට තේරනේ නෑ ඔබ කියපු දේ. I didn't understand what you said. I didn't understand ග තේරුණේ නැහැ. What කුමක්ද use. ඔබ කිව්වේ කුමක්ද කියලා මට තේරුණනය නැහැ. B. I was going to say the same tin. I was going to say the sameති. මම ඔයා කියපු දේමයි. ඔය දේමයි කියඩ ගිය. C. I don't agree with you. මම ඔබ සමග එකඟ වන්නේ නැහැ. I don't agree with you. මම ඔබ සමඟ එකඟ වන්නේ නැහැ. ඔන්න ම ප්‍රශ්න පහක්කව්වා අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. find words in the conversation which means much the same as the following. find words in the conversation which means much the same as the following find සොයාගන්න words වචන in the conversation. සංවාදය තුළින් වචන සොයා ගන්න which mean අදහස් කරන much the ස as the following පහත දැක්වෙන වාක්‍යන්සවල අර්ථයටම සමානවන සංවාදය තුළින් සොයාන්න. 1 said official oh, in public නිලවසයෙන් හෝ ප්‍රසිද්ධිය කියනවාට කියන වචනයක් තියෙනවා. එක හොයන්ද. 2. දැනටම ඒවන විටත් 3 group of listeners සවන් දෙන්නන් හෝ නරබන්නන් සමූහය මේවට වචනයක් තිබුණා සංවාදය තුළ හොඳයි ඒ ඔබ හොයන්න ඕන හොඳ ඔබ උත්සාහ කරන්න මෙට උත්තර ියන්න දැම්මන් සියල්ලම විස්තර කරමිනිසා ඔබට උත්තරහොෝ ගන්න පුළුවන් නැවතවතාවක් සංවායට සවන්දී සංවාදය බලලා උත්තරලියන්න ඔබට පුළුවන්කමත්තිේ නොනන් මේ කමෙන්ස් සොලට දාණ්ඩ ඔබේ පිළිතුරෘටික නැත්නම් ඊළඟ පාඩ මේේදී මම ඔබට පිළිතුරුටික දෙ ඔබට පුළුවන් බලාගන්න කොහොමද කියලා අපි දැන් පාඩ මවසන් කරන්ට මත්තෙන් මේ සංවාදය තුළින් ගෙනගත් අලුත්තු වචන ඉංග්‍රීසි ජාතිකයන්ගේ කටහඩවල්ලනින් අහල පුරදු කරගම්මු මොකද අපිට ඉංග්‍රීසි ගෙන ගද්දී කනහුරු කරගණ්ඩන ඉංග්‍රීසි ජාතිකයන්ගේ ශබ්ද වලට ඒ නිසා. එෙන. watch, watch, final, final, no, no, came, came, clap, clap, announce, announce, guess, guess, took, took, together, together, quite, quite, audience, audience, show. Show. Great. Great. Voice. Voice. Winner. Winner. Orchestra. Orchestra. Talented. Talented. Wonderful. Wonderful. Answer. Answer. Following. Following. Question. Question. Program. Program. Mention. Mention. Dialogue. ූමස් හොදයි මම හිතනවා අද පාඩම ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා ඉතින් මේ ආකාරයට අපි ඉදිරි පෙලපොත්වල පාඩන් ටිකත් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ දිනවල ඔබ නිවසටම වෙලා ඉන්න නිසාත් පාඩම් ගොඩා මගයිරලතිය නිසා අලුත් අවුරුද්දෙ ඔන්න පලවවෙනි පාඩ ි. සාකච්චා කලා හොඳින් කරගෙන යන්න ඔබට ශක්තිය දෛරේල බෙන්ඩ කියලා මං ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා ඊළඟ පාඩමින් යලිත් ඔබහමුවටයන බලාපොරොත්තුවෙන්. ගු් බායි ඇන්ඩ් ගුඩලක්.